අයුබෝවන් දුවේ පුතේ අද පාඩමේ තමයි y = ax² ආකාරයේ ත්‍රිතවල ප්‍රස්ථාරය. දැන් මේ වීඩියෝ යටතේදී අපි උගන්වනවා කොහොමද මේ ආකාරයේ ප්‍රස්ථාර අඳින්නේ, ඒ වගේම මේ ප්‍රස්ථාරවල ලක්ෂණ මොනවද කියලා. දැන් මේ කරන කොටස ඉතාම වැදගත්. මොකද ඔයාලගේ විභාගයේ ලකුණු 10ක ගැටලුවක් මේහා ආශ්‍රිත වහනවා. ඒ වගේම කියන්න ඕන අපි 9 පන්තියේදී ගිනගන්නේ y සමානයි mx ආකාරයේ mx දැන් c ආකාරයේ ත්‍රිතවල ප්‍රස්ථාර. දැන් මේ වගේ ප්‍රස්ථාර අඳිද්දී අපිට ප්‍රස්ථාර කොළ අවශ්‍ය වෙනවා. එතකොට ඔයාලට දන්නවා ඔය කඩවල වල ගන්න තියෙනවා ප්‍රස්ථාර කොළ. එතකොට ප්‍රස්ථාර කොළ යොදාගෙන තමයි අපි මේ අඳින ප්‍රස්ථාර අඳින්නේ. එතකොට විභාගයට ප්‍රස්ථාර කොළයක් හම්බ වෙනවා. අපි සාමාන්‍ය අඳිනකොට ප්‍රස්ථාර පොත් ගත්තනම් හරි. හරි, අපි බලමු කොහොමද මේ ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර අඳින්නේ. y සමානයි x වර්ග. දැන් මුලින්ම ප්‍රස්ථාරයක් අඳින්න කලින් දරුවෝ දන්නවා x ට විවිධ අගයන් යොදන්න ඕන. එතකොට අපිට ඍණ 2, ඍණ 1, බිංදු 1, 2 මම මේ වගේ x ට විවිධ අගයන් ආදේශ කළා. එතකොට ඍණ අගයනොත් දනාගේනුත් ආදේශ කරන්න අවශ්‍යයි. දැන් මට ඕන y සමානයි x වල වර්ගය. එතකොට x වල වර්ගය කියන්නේ මොකද්ද? දරුවෝ දන්නවා වර්ගය කියන්නේ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙම ගුණ කරන්න ඕන. දැන් ඍණ 2 වර්ගය කියන්නේ ඍණ 2 ගුණ කිරීම ඍණ 2. එතකොට ඍණයි ඍණයි ධන වෙනවා. දෙවරක් 2 4යි. එහෙනම් ඍණ 2 වර්ගය ධන 4යි. ඒ වගේම ඍණ 1 වර්ගයේ කීයද? ඍණ 1 වාරයක් ඍණ 1. ඒ කියන්නේ ඍණයි ඍණයි ධන වෙලා 1 වරක් 1 1යි. ඊළඟට බිංදු A වර්ගයේ බිංදු වරක් බිංදු A බිංදුයි. 1 වර්ගය 1 වරක් 1 1යි. 2 වර්ගය 2 වරක් 2 4යි. බලන්න මේ ප්‍රස්ථාරවල විශේෂත්වයක් තියෙනවා. සමමිතියක් තියෙනවා. බලන්න x ඍණ 2යි නම් x වර්ගය 4යි. මෙතනත් ධන 2යි නම් x වර්ගය 4යි. එතකොට මේ ආපු අගය සමානව තමයි මෙතනත් 4 මෙතනත් 4 මෙතනත් 1 මෙතනත් 1. එතකොට මේ ලක්ෂණෙත් තේරුම් ගන්න. ඊළඟට බලන්න y සමානයිලු x වර්ගයට. ඒ කියන්නේ x වර්ගයට ආපු උත්තරේම තමයි y කියන්නේ. x වර්ගයට ආපු උත්තර ටිකම මට y කියලා සමාන කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අගය වගුව මුලින්ම මම පිළියෙල කරගත්ත ඕනම ප්‍රස්ථාරයක් අඳින්න කලින් අපි අගය වගුව පිළියෙල කරගන්න ඕනේ. හරි, දැන් වගුව හදාගෙන තියෙන්නේ. අපි දැන් ඛණ්ඩාංක ලකුණු කරමු. බලන්න x කියන එකේනා ඍණ 2 y ගේ අගය 4යි. එහෙනම් මට ඛණ්ඩාංක පළවෙනි ඛණ්ඩාංකය ලියන්න පුළුවන් x ඍණ 2 y ගේ අගය කීයද? 4යි. ඇත්තටම මේ ඛණ්ඩාංක ලියන්න අවශ්‍ය නැහැ. දරුවෙකුට මනෝමින් ගන්න පුළුවන්. x ඍණ 2 y ගේ අගය ධන 1යි. එහෙනම් මට තව ඛණ්ඩාංකයක් ලියන්න පුළුවන්. x ඍණ 2 y ගේ අගය ධන 1යි. ඔය විදිහට තමයි ඛණ්ඩාංක ලියන්නේ. අපි දැන් මේ ඛණ්ඩාංක ප්‍රස්ථාරයේ ලකුණු කරමු. මුලින්ම ප්‍රස්ථාරයක් අඳින්න ඕන. දැන් මේ ප්‍රස්ථාරේ මම ඇඳලා තියෙන්නේ ඔයාලගේ ප්‍රස්ථාර කොළේ තියෙන කුඩා කොටු 10ක්. එතකොට කුඩා කොටු මේ තියෙන කුඩා කොටු මේ වගේ කුඩා කොටු 10ක් එකතු වෙලා තමයි මේ වගේ විශාල කොටුවක් හැදිලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙත් එහෙමයි. මම කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න නිරූපණය කරා. එතකොට බිංදුව 1 2 මේ විදියට. මේ පැත්තේ ඍණ 1 ඍණ 2. දැන් උඩට ඉන්නේ y අක්ෂය. y අක්ෂයත් කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න 1 2 3 මේ විදියට. එතකොට පහලටත් මේ විදියට තමයි නිරූපණය කරන්නේ. දැන් අපි කොහොමද මේ ප්‍රස්ථාරය අඳින්නේ? x කියන එකේ නා ඍණ 2 y ගේ අගය 4යි. එතකොට ඍණ 2 4යි. අපි මේ ඛණ්ඩාංකය ලකුණු කරමු. x කියන එකේ නා
ඍණ දෙකේදී ඍණ දෙක තියෙන්නේ මේ පැත්තේ මේ තියෙන්නේ ඍණ දෙක x ඍණ දෙකේදී y ගියාගේ ධන 4යි ධන 4 තියෙන්නේ උඩ මෙන්න මෙතන ධන 4 එහෙනම් මේ විදිහට ඛණ්ඩාංක ලකුණු කරමු ඊළඟට බලන්න x ඍණයකේදී y ගියාගේ ධන 1යි x කියන එකේ නා ඍණයකේදී y ගියාගේ ධන 1යි එහෙනම් ඍණයකේදී ධන 1 ඍණයක තියෙන්නේ මේ පැත්තේ ඍණයකේදී ධන 1යි එහෙනම් මෙතන තමයි ඛණ්ඩාංක ලකුණු කරන්න තියෙන්නේ ඊළඟට බලන්න x බිඳුවේදී y අගයාගේ බිඳුවයි එහෙනම් බිඳුවේදී බිඳුව බිඳුවේදී බිඳුව කොහොමද ලකුණු කරන්නේ මේ තියෙන්නේ බිඳුවේදී බිඳුව එතකොට බිඳුවේදී බිඳුව කියවම මූල ලක්ෂය තමයි ලකුණු කරන්න වෙන්නේ ඊළඟට බලන්න x ධන 1ේදී y අගයාගේ ධන 1යි එහෙනම් 1ේදී 1යි කොහොමද ලකුණු කරන්නේ ධන 1ේදී ධන 1යි මෙතන තමයි ඛණ්ඩාංක ලකුණු කරන්න තියෙන්නේ ඊළඟට බලන්න x කියන එකේ නා ධන 2ේදී y අගයාගේ ධන 4යි එහෙනම් ධන 2ේදී ධන 4යි ධන 2ේදී ධන 4යි මේ විදිහට උඩින් තමයි ලකුණු කරන්න තියෙන්නේ දැන් අපි ලක්ෂ ලකුණු කරලා ඉවරයි දැන් දරුවන්ට කරන්න තියෙන්නේ මේ ලක්ෂ ලකුණු කරපු ලක්ෂ අඩිරූල තියලා නෙවෙයි සුමට වක්‍රයක් ලැබෙන විදියට අතින් යහ කරන්න ඕනේ ඇත්තටම මෙහෙම දරුවන්ට යහ කරාට කමක් නැහැ මේ ලක්ෂ දෙක විතරක් අඩිරූලෙන් ලකුණු කරාට කමක් නැහැ මං කියන්නේ මේ උඩ මෙක්කෙනයි මෙන්න මේ ලක්ෂයේ විතරක් අඩිරූලෙන් යහ කරාට කමක් නැහැ හැබැයි මෙන්න මේ වක්‍රය නම් අඩිරූලෙන් යහ කරන්න එපා මේක පැන්සල් අතින් තමයි අඳින්න ඕනේ නිදහස් අතින් ඇඳලා වක්‍රය ලබා ගන්න ඉතින් මේ ලක්ෂ දෙක අපහසු නම් අඩිරූලෙන් යහ කරන්න එතකොට වක්‍රයේ ලොකු බලපෑමක් එන්නේ නැහැ හැබැයි අතින් අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි එතකොට මම ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා මේ තියෙන්නේ y සමානයි x වර්ග ආකාරයේ ශ්‍රිතේ ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරයට ලකුණු දෙනවා විභාගයේ ලකුණු තුනක් අනිවාර්යෙන් හැමදාම ප්‍රස්ථාරයක් අහනවා එතකොට ලකුණු තුන දෙන්නේ කොහොමද නිවැරදිව අක්ෂ ක්‍රමාංකනය කරාට එක ලකුණක් දෙනවා ඒ වගේම සුමට වක්‍රයට තව ලකුණක් දෙනවා ඛණ්ඩාංක නිවැරදිව ලකුණු කරාට තව ලකුණක් දෙනවා ඉතින් මේ විදිහට තමයි ලකුණු තුන හැදෙන්නේ අනිවාර්යයෙන්ම ලකුණු තුනක් විභාගෙදී ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ මේ ක්‍රමාංකණය කරේ කුඩා කුටු 10කින් ඒකක එකක්. ඉතින් ඔයාලට ඒක වෙනස් වෙන්න පුළුවන් විභාගෙදී කිව්වොත් කුඩා කුටු 10කින් ඒකක දෙකක් කියලා එහෙනම් 2 4 මේ විදිහට නිරූපණය වෙන්නේ. එතකොට y අක්ෂයේත් එහෙමයි. y අක්ෂයේ කිව්වොත් කුඩා කුටු 10කින් ඒකක දෙකක් කියලා එහෙනම් බිඳුව 2 4 6 මේ විදියට වෙනස් කරගන්න වෙනවා විභාගෙදි මුකුත් කිව්වේ නැත්නම් දරුවන්ට කැමති විදියට අභිමති විදියට මේ අක්ෂ ක්‍රමාංකනය කරගන්න පුළුවන් දැන් අපි බලමු මේ ශ්‍රිතය පරීක්ෂා කිරීමේ ප්‍රශ්න කිහිපයක් විභාගෙදි අහනවා ඒ ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියලා බලන්න පළවෙනි එක අහනවා සමමිතික අක්ෂයේ සමීකරණය දැන් මේ ප්‍රස්ථාරේ සමමිතියක් තියෙනවා බලන්න මෙන්න මේ y අක්ෂයේ වටා මේ ප්‍රස්ථාරයේ සමමිතියයි. ඒ කියන්නේ සමානව දෙකට බෙදෙනවා. එහෙනම් මේ අක්ෂය මොකද්ද? දරුවෝ දන්නවා මේ අක්ෂය අපි නම් කරනවා y අක්ෂය. එතකොට මේ හරහා යන සමීකරණය මොකද්ද? y අක්ෂයට සමාන්තරයි නම් අපි කියනවා x සමානයි බිඳුව කියලා. එහෙනම් සමමිතික අක්ෂයේ සමීකරණය මොකද්ද? x සමානයි බිඳුවයි හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක දැන් හැරුම් ලක්ෂය කියන්නේ බලන්න මේ ප්‍රස්ථාරේ මේ විදියට ගිහිල්ලා මෙතෙන්දි ප්‍රස්ථාරේ හැරෙනවා නේද මෙතන තමයි හැරුම් ලක්ෂය
මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක කියන්නේ මෙතන ඛණ්ඩාංක මොකද්ද මූල ලක්ෂයනේ කියන්නේ බිඳුවකම බිඳුව එහෙනම් මට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් බිඳුවකම බිඳුව කියලා ඊළඟට හැරුම් ලක්ෂයේ උපරිමයක්ද අවමයක්ද කියලා ලියලා දක්වන්න තියෙන්නේ දැන් බලන්න මේ හැරුම් ලක්ෂය මෙතනින් පස්සේ ප්‍රස්ථාරය එන්න එන්න වැඩි වෙනවා ඒ කියන්නේ මෙතනත් එහෙමයි මේ එන්න එන්න ප්‍රස්ථාරය වැඩි වෙනවා මේ උඩට තියෙන වැඩි වෙන පැත්තනේ වයි එතකොට මෙතන තමයි අවමගය මෙතන තමයි ප්‍රස්ථාරය අවමය මේ හැර අනිත් හැම එකම මෙයාට වඩා වැඩි එහෙනම් මෙතන තමයි අවමයක් තියෙන්නේ එහෙනම් අපි කියනවා මේ ප්‍රස්ථාරයට උපරිමයක්ද අවමයක්ද එහෙනම් දරුවෝ ලියන්න ඕන අවමයක් කියලා අපි තව ප්‍රස්ථාරයක් ඇඳලා බලමු y සමානයි 3x වර්ගය දැන් මේ ප්‍රස්ථාරය අඳින්නත් මම අගය වකුවක් මුලින්ම හදාගත්තා x ට ඍණ 2 ඍණ 1 බිංදු 1 2 කියන අගයන් ආදේශ කරනවා දැන් මට ඕන y සමානයි 3x වර්ගය එහෙනම් ඉස්සෙල්ලම අපි x වර්ගය හොයමු ඊළඟට 3x වර්ගය හොයමු ඊළඟට an උත්තරේ 3x වර්ගය y ට සමාන කරමු දැන් කලින් තිබ්බ x වර්ගයේ විතරයිනේ මෙතන තියෙන 3x වර්ගය එහෙනම් x වර්ගයත් හොයලා 3x වර්ගය හොයන්නත් ඕන හැබැයි ළමයෙකුට එක සැරීම x කියාගේ දන්නව නම් 3x වර්ගය හොයන්න පුළුවන් නම් ඇත්තටම මේ තීරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් දැන් මුලින් ඉඳන් කියලා දෙන්න ඕනේ ඉඳ මේ විදිහට මම අගය වකුව පිළියෙල කරා දැන් y x සමානයි ඍණ 2දී x වර්ගය කියන්නේ ඍණ 2 වාරයක් ඍණ 2 කියන්නේ ධන 4යි ඊළඟට ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි බිඳුවේ වර්ගයේ බිඳුවයි 1 වර්ගය 1යි 2 වර්ගය 4යි දැන් මට ඕන 3x වර්ගය කියන්නේ මේ x වර්ගයට ආපු උත්තර ටික 3ෙන් ගුණ කරා නම් හරි 3 වරක් 4 12යි 3 වරක් 1 3යි 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 1 3යි 3 වරක් 4 12යි දැන් y සමාන වෙනවලු 3x වර්ගයට. ඒ කියන්නේ 3x වර්ගයට ආපු උත්තර ටිකම තමයි y කියන්නේ. එහෙනම් මම y සමානයි මේ විදියට ලියාගත්තා. හරි අපි දැන් අගය වගුව පිළියෙල කරගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් ප්‍රස්ථාරය අඳින්න. එතකොට දරුව මුලින්ම බලන්න x ට තියෙන්නේ ඍණ 2ක් ධන 2ක් 4. එහෙනම් x කියන්නේ තිරස්සක්ෂයනේ. එහෙනම් තිරස්සක්ෂය අපි ඍණ 2යි ධන 2යි 4 මම මේ විදියට ක්‍රමාංකනය කරගත්තා. කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න. ඒක Tamante කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. මේ විදියට නම් කරාම හැබැයි ප්‍රස්ථාරේ ලොකුවට ගන්න පුළුවන්. ප්‍රස්ථාරේ ලොකුවට අඳින තරමට තමයි වඩාත් හොඳ. ඊළඟට y ගේ අගයන් බලන්න. උපරිමයේ කිනා ධන 12යි අවමේ තියෙන්නේ බිඳුවයි. එතකොට මේ ප්‍රස්ථාරේ ඍණ පැත්තට යන්නේ නැහැ y. ඒක නිසා ඍණ පැත්තට මම ලොකුවට අවධානය යොමු කරේ නැහැ. ධන 12ක් තමයි උපරිම තියෙන්නේ. දැන් මම ධන 12 මට එකින් එක ලකුණු කරන්න ගියා නම් කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන නිරූපණය කරන්න ගියා නම් ප්‍රස්ථාර කුලී ඉදමදි වෙන්න පුළුවන්. ඒක නිසා මම කුඩා කොටු 10කින් ඒකක දෙක ගානේ නිරූපණය කරා බිංදුව 2 4 6 8 10 මේ විදිහට. දැන් අපි ඛණ්ඩාංක ලකුණු කරමු බලන්න. x කියන එකේ නා ඍණ 2ේදී y ගේ අගය ධන 12යි. එහෙනම් ඍණ 2ේදී ධන 12යි. එතකොට යා ලකුණු කරමු. x ගේ අගේ ඍණ 2. ඍණ 2 තියෙන්නේ මෙතන. ධන 12 කියන්නේ මෙතන. මේ තියෙන්නේ 12නේ. එහෙනම් ඍණ 2ේදී ධන 12යි. නම් මෙතන තමයි ඛණ්ඩාංක තියෙන්නේ. ඊළඟට බලන්න x කියන එකේ නා ඍණ 1ේදී y ගේ අගේ ධන 3යි. එහෙනම් ඍණ 1ේදී ධන 3යි. එතකොට ඍණ 1ේදී ධන 3 කියන්නේ x ගේ අගේ ඍණ 1ේදී
වයිගයගේ ධන 3යි. දැන් ධන 3 තියෙන්නේ 2යි 4යි අතර හරි මැද. එතකොට 2යි 4යි අතර හරි මැද තියෙන 5 වෙනි කොටුව ගත්තනම් හරි. ඊළඟට බලන්න x කියන එකේ නා බිඳුවේදී වයිගයගේ බිඳුවයි. එහෙනම් බිඳුවේදී බිඳුවයි. ඒ කියන්නේ මූල ලක්ෂය මෙතන. ඊළඟට x කියන එකේ නා ධන 1ේදී වයිගයගේ ධන 3යි. එතකොට මෙතනත් සමමිතියක් තියෙනව නේද? 12 12 3 3 බිඳුව. මේ විදිහට x ධන 1ේදී වයිගයගේ ධන 3යි. ධන 1ේදී ධන 3යි. ධන 1ේදී ඊළඟට x ගියාගේ ධන 2ේදී y ගියාගේ ධන 12යි. එහෙනම් ධන 2ේදී ධන 12, ධන 2ේදී ධන 12. දැන් මේ මම ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. එතකොට දරුවන්ට කරන්න තියෙන්නේ සුමට වක්‍රයක් කියන විදිහට යා කරන්න. අර මම කලින් කිව්ව විදිහට මෙයයි මේ ලක්ෂයයි නම් අරි රූලෙන් යා කරාට කමක් නැහැ. බැරිම නම් හැබැයි මේ වක්‍රය නම් අරි රූලෙන් අඳින්න එපා. එයා නිදහස් අතින් සුමට වක්‍රයක් කියන විදිහට අඳින්න. දැන් මේ තියෙන්නේ y සමානයි 3x වර්ගයේ ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය අපි බලමු මොනවද ලක්ෂණ කියලා. බලන්න සමමිති කක්ෂයේ සමීකරණය. ඉතින් මේ ප්‍රස්ථාරයේ සමමිති කක්ෂයේ දරුවන්ට තේරෙන්න ඕනේ මේ තමයි සමමිති කක්ෂය. මෙයාගේ සමීකරණය කොහොමද ලියන්නේ? මේ සිරස් අතට තියෙනවා නම් අපි සමීකරණේ නමේ දිගන්නනවා x සමානයි බිඳුවයි කියලා. එහෙනම් මේ සමමිති කක්ෂයේ x ගාවින් යන්නේ නේද? ඒ රේඛාව x සමානයි බිඳුවයි. එහෙනම් සමමිති කක්ෂයේ සමීකරණය දරුවන්ට ලියන්න පුළුවන් x සමානයි බිඳුවයි කියලා. එතකොට මේ සමමිති කක්ෂයේ සමීකරණය ඔයාලගේ මේ අඳින ප්‍රස්ථාරවල හැමතිස්සෙම x සමානයි යන ආකාරයෙන් තමයි පටන් ගන්නෙ. x සමානයි බිඳුව තමයි බොහෝ විට මේ කරන ප්‍රස්ථාරවල එන්නේ. ඊළඟට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. හැරුම් ලක්ෂය කියන්නේ මෙතනදි තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. මෙතනත් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක මොනවද? බිඳුවකම බිඳුව. එතකොට ඛණ්ඩාංක කිව්වහම x අගේ y අගේ දෙන්නම තියෙන්න ඕන. ඒකින්ද තමයි මම ඛණ්ඩාංක මේ විදිහට ලිව්වේ. ඊළඟට හැරුම් ලක්ෂයේ උපරිමයක්ද අවමයක්ද කියලා අහනවා. බලන්න මෙතනදි තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. මෙතනදි තමයි අවමගේ තියෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරයට තියෙන්නේ මොකක්ද? අවමයක්. දරුවෝ ලියන්න ඕන අවමයක් කියලා. හරි. තව ප්‍රස්ථාරයක් තියෙනවා. මම මේ ප්‍රස්ථාරය දරුවන්ට ඉදිරියේදී හදන්න පුළුවන්. බලන්න මෙතන අගේ වගුවක් පිළියෙල කරගන්න ඕන. මුලින්ම අපි y සමානයි භාගයයි x වර්ගය දෙකෙන් එකයි x වර්ගයේ x ට මම ඍණ දෙකේ ඉඳන් ධන දෙක දක්වා ගියන් ආදේශ කළා. x වර්ගය කියන්නේ ඍණ දෙකෙන්ම ගුණ කරන්න ඕන. එතකොට මුලින්ම x වර්ගය හොයාගන්න. ඊළඟට භාගයයි x වර්ගය කියන්නේ x වර්ගයට ආපු උත්තරේ දෙකෙන් බෙදන්න. දැන් අපි මේ වගුව පිළිල කරමු. ඍණ දෙකේ වර්ගය කියන්නේ ධන 4යි. ඍණ එකේ වර්ගය කියන්නේ ධන 1යි. බිඳුවේ වර්ගය බිඳුවයි. එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. දැන් භාගයයි x වර්ගය කියන්නේ x වර්ගයට ආපු උත්තරේ දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ 4 දෙකෙන් බෙදුවොත් 2යි. 1 දෙකෙන් බෙදුවොත් භාගයයි. දෙකෙන් එකයි. බිඳුව දෙකෙන් බෙදුවොත් බිඳුවයි. ආයි 1 දෙකෙන් බෙදුවොත් දෙකෙන් එකයි. 4 දෙකෙන් බෙදුවොත් 2යි. එතකොට y සමානයිලු භාගයයි x වර්ගයට. ඒ කියන්නේ මේ උත්තර ටිකම y ට සමාන කරා නම් හරි. දැන් අපි අගේ වගුව මේ විදියට පිළියෙල කරගත්තා. දැන් ප්‍රස්ථාර කුලී ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. එතකොට ප්‍රස්ථාර කොලේ අක්ෂ ක්‍රමාංකනය කරද්දී බලන්න x ට තියෙන්නේ
ඍණ 2ක් ධන 2ක් අතර අගයන්. එහෙනම් ඔයාලා x අක්ෂය ඍණ 2යි ධන 2යි අතර ක්‍රමාංකනය කරගන්න. මේ විදිහට ඊළඟට yට තියෙන්නේ x y ඍණ වෙලා නැහැ නේද? එහෙනම් ඍණ පැත්තට අවශ්‍යම නැහැ. හැබැයි ධන තියෙනවා උපරිමය ධන 2යි. එහෙනම් අපි මම මේ විදිහට ක්‍රමාංකනය කරගත්තා. කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න. එතකොට 1 2 3 ඒ විදිහට. දැන් අපිට ඛණ්ඩාංක ලකුණු කරන්න පුළුවන් ඍණ 2කේදී ධන 2යි. ඒ විදිහට ඍණ 1කේදී භාගයයි. එතකොට භාගයයි කිව්වහම ඍණ 1කේදී භාගයයි කියන්නේ මේ අතර හරි මැද. ඍණ 1කේදී භාගයයි. එතකොට දරුව කළ බලන්න. මේ විදිහට ප්‍රස්තාරයක් එන්න ඕනේ. ඊළඟට මේකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. දැන් දරුවන්ට පුළුවන් මේ ප්‍රශ්න තුනට උත්තර ලියන්න. සමමිති කක්ෂයේ සමීකරණය මොකද්ද? x = y. ඒ වගේම හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක මොකද්ද? බිංදුවක මා බිංදුව. ප්‍රස්තාරයට තියෙන්නේ අවමයක්. ඉතින් අද අපි කතා කරේ y = x² ආකාරයේ ප්‍රස්තාරය. එතකොට ඇත්තටම ධන වෙන ප්‍රස්තාරය තමයි කතා කරේ. එතකොට මේ වගේ තමයි හැඩේ එන්නේ. ඉතින් ඔයාලත් මේ ගණන් ටික ප්‍රස්තාර කුලේ ඇඳලා හදලා බලන්න.